එක්දින පිටියේ ප්‍රතිකරු අතරේ වැඩිම ලකුණු ගත්ත ප්‍රතිකරු 10 දෙනා අතරට එකතු වෙන්න සුපිරි ප්‍රතිකරු විරාත් කොහලි පසුගියදා සමත් වුණා. කොහලි මියාපු ගමනේ අවසන් සති දෙකක වගේ කාලයේදී කොහලි හමුවේ පසු බැහැපු ක්‍රීඩකයෝ තමයි මේ වෙනකන් මේ ලිස්ට් එකේ කොල්ට් උඩින් හිටපු තිලකරත් දිල්ෂානුත් MS ධෝනිත් බ්‍රයන් ලාරා. දැන් කොහලි ඉන්නේ මේ විශිෂ්ටයන්ට ඉදිරියෙන්. අපි බලමු කොහලිගේ සමාජයේ දැන් ඉන්න අය කවුද කියලා. ඒ කියන්නේ එක්දින පිටියේ වැඩිම ලකුණු ගත්ත ප්‍රතිකරු කවුද කියලා. වැඩිම ලකුණු ලාභිය අතරේ 10 වෙනි තැන ඉන්නේ විරාත් කොහලි. ඒ එක්දින තරඟ 220කදී ලකුණු 10430ක් අරගෙන කොහලි ඉනිමක සාමාන්‍ය සටහන් වෙන්නේ 59.6ක් විදිහට. මේ විදිහට ශතක 39කුත් අර්ධ ශතක 48කුත් කොහලි අරගන්න සමත් වෙලා තියෙනවා. ප්‍රතිකරු අතර 9 වෙනි තැන ඉන්නේ රාහුල් ද්‍රාවිඩ්. එක්දින තරඟ 344කදී ලකුණු 10889ක් අරගෙන තියෙන ද්‍රාවිඩ්ගේ ඉනිමක සාමාන්‍ය 39.1ක් විදිහට සටහන් වෙන්නේ. ඒ වගේම ද්‍රාවිඩ් ශතක 12කුත් අර්ධ ශතක 83කුත් රැස් කරන්න සමත් වෙලා තියෙනවා. 8 වෙනි තැන ඉන්නේ තවත් ඉන්දියා ප්‍රතිකරුවෙක්. ඒ තමයි සෞරව ගංගුලි. එක්දින තරඟ 311කදී ලකුණු 11363ක් අරගත් ගංගුලිගේ ඉනිමක සාමාන්‍ය සටහන් වෙන්නේ 41ක් විදිහට. ඒ වගේම ගංගුලි ශතක 22කුත් අර්ධ ශතක 72කුත් ගන්න සමත් වෙලා තියෙනවා. දකුණු අප්‍රිකා සුපිරි තුන්ගිරියව ක්‍රීඩක ජැක් කාලිස් තමයි ගංගුලිට උඩින් ඉන්නේ. ඒ තරඟ 328කදී ලකුණු 11579ක් අරගෙන කාලිස්ගේ සාමාන්‍ය සටහන් වෙන්නේ 44.3ක් විදිහට. ශතක 17කුත් අර්ධ ශතක 86කුත් ගන්න කාලිස් සමත් වෙලා තියෙනවා. පාකිස්තානයේ බිහිකල සුපිරි ප්‍රතිකරුවෙක් වෙන ඉන්සමාමුල් හක් තමයි වැඩිම ලකුණු ලාභිය අතරේ 6 වෙනි තැන ඉන්නේ. ඒ තරඟ 378කදී ලකුණු 11739ක් අරගෙන ඉන්සමාම්ගේ ඉනිමක සාමාන්‍ය සටහන් වෙන්නේ 39.5ක් විදිහට. ශතක 10කුත් අර්ධ ශතක 83කුත් ගන්න ඉන්සමාම් සමත් වෙලා තියෙනවා. එක්දින වැඩිම ලකුණු ගත්ත ප්‍රතිකරු අතරේ 5 වෙනි තැන ඉන්නේ අපේ මහිල. ඒ තරඟ 448කදී ලකුණු 12650ක් අරගෙන මහිලගේ ඉනිමක සාමාන්‍ය සටහන් වෙලා තියෙන්නේ 33.3ක් විදිහට. ශතක 19කුත් අර්ධ ශතක 77කුත් රැස් කරන්න මහිල සමත් වෙලා තියෙනවා. සුපිරි වමත් කසකරු සනත් තමයි මහිල ටෝඩින් ඉන්නේ. ඒ එක්දින තරඟ 445කදී ලකුණු 13430ක් අරගෙන සනත්ගේ ඉනිමක සාමාන්‍ය සටහන් වෙන්නේ 32.3ක් විදිහට. සනත් එක්දින ශතක 28කුත් අර්ධ ශතක 68කුත් ගන්න සමත් වෙලා තියෙනවා. ඕස්ට්‍රේලියාවේ සුපිරි ප්‍රතිකරු රේකි පොන්ටින් තමයි 3 වෙනි තැන ඉන්නේ. තරඟ 375කදී ලකුණු 13704ක් අරගෙන තියෙන පොන්ටින්ගේ ඉනිමක සාමාන්‍ය සටහන් වෙන්නේ 42ක් විදිහට. ශතක 30කුත් අර්ධ ශතක 82කුත් පොන්ටින්ගේ මේ ලකුණු සංඛ්‍යාවට අන්තර්ගත වෙලා තියෙනවා. සුපිරි වමත් ප්‍රතිකරු කුමා සංගක්කාර තමයි වැඩිම එක්දින ලකුණු ප්‍රතිකරු අතරේ දෙවෙනියා. තරඟ 404කදී ලකුණු 14234ක් සංඝ රැස් කරලා තියෙනවා. ඉනිමක සාමාන්‍ය 41.9ක් විදිහටයි සංඝගේ සාමාන්‍ය සටහන් වෙන්නේ. සංඝ එක්දින ශතක 25කුත් අර්ධ ශතක 93කුත් රැස් කරන්න සමත් වෙලා තියෙනවා. සචින් තමයි එක්දින පිටියේ වැඩිම ලකුණු ලාභියා විදිහට ඉහළින්ම විරාජමානව ඉන්නේ. ඒ තරඟ 463කදී ලකුණු 18426ක් රැස් කරගෙන සචින්ගේ ඉනිමක සාමාන්‍ය සටහන් වෙන්නේ 44.8ක් විදිහට. සචින් එක්දින ශතක 49කුත් අර්ධ ශතක 96කුත් රැස් කරන්න සමත් වෙලා තියෙනවා. මේ තමයි එක්දින පිටියේ විශිෂ්ටය. මේ අය අතරින් ඔයාගේ වැඩිම කැමැත්තක් තියෙන කාටද කියලාත් කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා. මේ වෙනි වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වෙන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපිව subscribe කරන්නත්, cricket වලට කැමති ඔබේ යහළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. cricket පිටියේ නැවුම් දෙස් අපිරි තවත් අලුත් වීඩියෝකින් හමු වෙනතුරු cricket ලංකාවෙතින් ඔයාට සුබ දවසක්.